ඒකට හරියන්න අපි තියෙනවා රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් තියෙනවා ඒක හරියටම කියන්න ඉලක්කමින් කියන්න කවුරුවත් දන්නේ නැහැ අපි නිකන් එක එක අය ප්‍රකාශ කරන මුදල් අමාත්‍යාංශයෙන් එහෙම ලැබෙන වාර්තා අනුව හිටපු ජනාධිපතිවරු කියපු දේවල් අනුව අපි දන්නවා 400ක් විතර ලංකාවේ තියෙනවා ඉන්දියාවේ ව්‍යවසාය ඉන්දියාවේ තියෙන 192යි ලංකාවේ තියෙනවා රාජ්‍ය ව්‍යවසායන් 400ක් විතර එතකොට මේ 400ෙන් විශාල ඒවා මහා පරිමාණේවා ගණනාවක් තියෙනවා 6 7ක් ඒව තමයි ලොකුම බර වෙලා තියෙන්නේ අපි වියදම් කරනවා හැබැයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච සේවය අපිට සැපයීමට ඒගොල්ලෝ අද අපොහසත් වෙලා තියෙනවා හැබැයි අපි අදත් වියදම් කරනවා ඒගොල්ලෝ වෙනුවෙන් ඉතින් මේක අපිට කරන්න බෑ ඊළඟට අපේ තියෙන සියලුම රාජ්‍ය අන්තයේ ආයතනවල අපිට ඔය කියන මට්ටමට වියදම් කරමින් ඒකව නඩත්තු කර ගැනීම ප්‍රශ්නයක්. අපි බලන්න ඕනේ ඒගොල්ලෝ අපිට මොකක්ද ආර්ථිකයට මේගොල්ලෝ දක්වන දායකත්වය. ඊළඟට අපේ ආදායම් පැත්ත ගත්තාම පස්සේ ඔය වියදම් පැත්ත. ආදායම් පැත්ත ගත්තාම අපි දන්නවා අපේ රටේ ආදායම් ඕනම රටක ආදායම් ලබන්න ඕනේ ආණ්ඩුව බදු වලින්. දැන් බදු කියපු ගමන් අපි මිනිස්සුත් අපිත් හැමවම සැකසිතෝ බලනවා. ඇත්ත වශයෙන්ම අපේ තීරණ ගන්න අය දේශපාලනඥයෝත් ආණ්ඩුවත් ඒක දිහා බලන්නේ මේ වැට් එක වැඩි කරන්න මේ ගහන තීරු බදු වැඩි කරන්න ආයත බදු වැඩි එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඕනතරම් මේ බදු වර්ග හදලා මේක බොහොම සංකීර්ණ කරලා තියෙන බව අපිට පේනවා